මේ කරන්න හදන්නේ ඔබතුමාලා මේ හදන්නේ මෙසේ මේ රටේ මුස්ලිම් මන්තවාදීන් ඉතාම බරපතලයි ඉතාම භයානකයි ඒ නිසා උන් කියන විදියට බල ජීවත්ය මේ ආධිපත්‍ය පැතුරවීමක් මේ කාලය තුලදී මේ කරන්නේ ආධිපත්‍ය පතුරවන තමන්ගේ තියෙන බලය උඹලා ඒ නිසා බය බය වෙයල්ලා පාස්කු ප්‍රහාරය දුන්නා උඹලට ඊළඟ පහර දෙනවා ඊට වඩා දැවැන්ත විදියට කියන එක දැන් මේ බය නැතුව කියනවා ඒකනේ මේ කරන්නේ එහෙම කරලා ඉඳන් සිංහලෝ බය කරන්න හදනවා ඒ නිසා උඹලා ඒක තේරුම් අරගෙන මුස්ලිම් මරණ භූම දානය කරන්න දීපන් ඒ වගේම අපේ ආධිපත්‍ය පතුරව ගන්න දීපන් කියන එක නෙමෙයි කියන්නේ. ඒ නිසා මේ ඔබතුමේ මේ අලිසබ්බි මහත්මාණන්ටත් ඒ වගේම ඔය මුස්ලිම් ආප බුදු පිළිමකට හානි කරපු අයටත් ඒ වගේම අන්තවාදීන් ඉන්නවා නම් ඒවුන්ටත් අපි කියනවා ඒ අයටත් කියනවා මේ රටේ නැවත වතාවක් අපි පළවෙනි වතාව ඉවසුවා. සිංහලෝ විදියට සිංහලෝ කියලා කියන්නේ සිංහයෝ වගේ జాතියක්නේ. සිංහයා සාමාන්‍යයෙන් බුදියගෙන ඉන්නකොට හරි කම්මැලියා. ඇහැර ඇහැරෙව්වත් ඇහැරෙන්නේ. ගැහුවත් ඇහැරෙන්නේ ටිකක් දැන්කට දැනෙන්න වැදුනොත් තමයි ඇහැරෙන්නේ. හැබැයි ඇහැරුණාට පස්සේ ආයිත් සිංහයා බුදි කරන්න හම්බෙන්නේත් නැහැ. ඒ නිසා සිංහලෝ කියලා කියන්නේ ඒ වගේ පිරිසක්. සිංහලයා ඔය නිහඬව ඉන්නවා තමයි. හැබැයි ඇහැරවන්න එපා. පාස්කු ප්‍රහාරයෙන් ඇහැරෙන්න ගිහිල්ලා යන්තම් බේරගත්තා. ඒ නිසා ඔබතුමන්ලගේ ඔය තියෙන සද්දබද්ද වලට එහෙම නැත්නම් ඔය දාන සෙල්ලම් වලට හයිරම් වලට අපි බය වෙන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. ඒ නිසා එහෙම දාලා සෙල්ලම් වෙන්න එපා කියලා කියනවා අපි. ඒ නිසා සෙල්ලම් වෙන්න එපා. මොකද මෛත්‍රීපාලගේ ආණ්ඩුව තුලදී ඒකට නිසි ක්‍රියාමාර්ගය නොගත්තා. හැබැයි මේ ආණ්ඩුවේදී එහෙම නිසි ක්‍රියාමාර්ගය නොගත්තොත් එහෙම අපි දන්නවා ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. ඒ නිසා සිංහලියොත් එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා කියන එක කාරණාව ඔය කියන මැති ඇමතිවරුන්ටත් ඒ වගේම ඔය බුදු පිළිමයට හානි කරපු පුද්ගලයන්ටත් ඒ වගේම ඔය වෙඩි බෙහෙත් ටික හොරගම් කරපු අයවන්ටත් අපි කියනවා වෙඩි බෙහෙත් දාලා හරි අරෝ මේවා දාලා එම අපි බය කරන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ රටවල් බය කරන්න පුළුවන්. සිංහලෝ එහෙම බය කරන්න පුළුවන් ජාතියක් නෙවෙයි කියන කාරණා විශේෂයෙන්ම අපි අවධාරණය යුක්තව මතක් කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි අද මේ රටේ නීතියක් නැහැ. නීතිය අවභාවිතා වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් අපේ රටේ තියෙනවනේ ගෙනාවා වයිඩ් මරණ ඇති වුණාම ඒක ඒක වෙනුවෙන් වෛද්‍ය විශේෂඥ කමිටුවකින් මේ පිළිබඳ අධ්‍යයනය කරලා ලෝක අධ්‍යයනයත් ලංකාවේ අධ්‍යයනයත් කරලා ලංකාවේ භූතලයේ තුල තියෙන ජල භාවිතාව නිසා මේක භූමිගත කරන්න එපා. භූමිගත කිරීම තුලින් මේ මුස්ලිම් මලසිරුර මේ මලසිරුරක තියෙන විස බීජ ප්‍රමාණය අධිකව සමාජගත වෙන්න පුළුවන් කියන කාරණාවද පහුගිය දවසකදී මේ ලක්ෂ ගණනාවක් මැරුවා මුකටින් කොරෝනා වෛරස් නිසා කොහෙද රට ඩෙන්මාර්ක්වල ඒ ඩෙන්මාර්ක්වල මැරිච්ච සත්තුන්ගෙන් නැවත සමාජගත වෙනවා මේ වෛරසය ඒ නිසා මේ මේ මුකටි මේ භූමි දානය කරන ලද සියලු මුකටින් අරගෙන නැවත පුළුස්සලා ඒ විස බීජ සම්පූර්ණයෙන් ඉවත් කළා. එතකොට ලෝකයේ අද පිළි අරගෙන තිනවා මේ මලසිරුරු වලින් දැවැන්ත විදියට කොරෝනා වෛරස සමාජගත කරන වෙනයි කියන කාරණා. Breaking.lk